මම අනුහස් මිහිකත අනුහස් YouTube channel එකට මගේ පුංචි යාළුවෝ සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවනේ මගේ YouTube channel එකේ අධ්‍යාපනය සඳහාද පුංචි දක් ලබා දෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයේ 3 වෙනි පාඩම වන යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග කියන පාඩමෙන් වැදගත් කටසටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමුමු. යහපත් පුරවැසියෙකු ලෙස ඔබ විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග මොනවාද? පිළිතුර ආචාර ශීලී භාෂාව හැසිරවීම, අන් මත ගරු කිරීම, සාකච්ඡා මාර්ගයෙන් එකගත්වයට එළඹීම, මනා විනයකින් හා ශික්ෂණයකින් යුක්තව කටයුතු කිරීම, සම්ප්‍රදායන් හා නීති රීතිවල ගරු කිරීම, සම්පත් අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම, පොදු දේපළ සුරකීමට කටයුතු කිරීම, පරිසරය සුරකීමට ක්‍රියා කිරීම, දේශීය දේ අභිමානෙන් යුතුව ආරක්ෂා කර ගැනීම. ආචාරශීලී භාෂාව හැසිරවීමේ ලක්ෂණ මොනවාද? පිළිතුර ආචාරශීලීව කතා කිරීම, අන් අයට ගෞරවයෙන් සැලකීම, අන් අයට සවන් දෙමින් ඉවසීමෙන් කතා කිරීම, මුහුණට මුහුණ බලා කතා කිරීම, තන නොතන හඳුනාගෙන කතා කිරීම. සාර්ථක ලෙස භාෂාව හැසිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද? පිළිතුර තමා කතා කරන්නේ කාහටදයි තේරුම් ගැනීම, කතා කරන අවස්ථාව පිළිබඳ සැලකිලිමත් වීම, තමා සිටින ස්ථානයේ කුමක්ද සොයා බැලීම. අවස්ථාව, ස්ථානය හා පුද්ගලයා අනුව භාෂාව හැසිරිය යුතු ආකාරය පැහැදිලි කරන්න. අවස්ථා අනුව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ අවස්ථා, අවමංගල උත්සව අවස්ථා, වාද විවාද සාකච්ඡාමය අවස්ථා, පොදු සම්නිවේදන අවස්ථා. ස්ථානය අනුව ආගමික ස්ථාන, නිවාස, පාසල, බස් රථය, දුම්රිය. පුද්ගලයා අනුව පූජ්‍ය පූජක පක්ෂය, දෙමාපියන්, ගුරුවරු, වැඩිහිටියන්, යහළුවන්, අමුත්තන්. ආචාරශීලී ලෙස භාෂාව භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද? පිළිතුර සමගි ගෞරවයට ලක්වීම, හිතවත්කම් වැඩිවීම, නායකත්වයට සුදුස්සෙක් වීම, අන්නාගේ ප්‍රසාදය දිනා ගැනීම, යහපත් පුද්ගල සම්බන්ධතා දැඩිව ගොඩනැගීම නිසා ප්‍රතිලාභ ලබා ගැනීමේ වැඩි අවස්ථා ලැබීම. ආචාරශීලී බවින් තොර භාෂා භාවිතය නිසා ඇතිව යහපත් ප්‍රතිඵල මොනවාද? යහපත් පුද්ගල සම්බන්ධතා බිඳවැටීම, සමාජයෙන් ප්‍රතික්ෂේප වීම, හිතමිතුරන් අඩුවීම, ආර්ථික පාඩු සිදුවීම, නායකත්වය ලැබීමේ අවස්ථා අවම වීම. අන්මත ගරු කරමින් සාකච්ඡාවෙන් එකඟතාවයට එළබෙන්නේ කෙසේද පහදන්න. එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමේදී අනෙකාගේ අදහස් වලට හොඳින් සවන් දීම නිසා ඔහු හෝ ඇය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකිය. සවන් දීමේදී අවධානය යොමු සවන් දීම නිසා අදහස් ප්‍රකාශ කරන්නාට අනෙක් පුද්ගලයා පිළිබඳ ප්‍රසන්න හැඟීමක් ඇතිවේ. සාකච්ඡා මගින් එකගත්වයට එළඹෙමින් කටයුතු කිරීම තුළින් ගැටළුමය තත්ත්වයන් විසඳා ගනිමින් පුද්ගල හා සමාජ සංවර්ධනයට ළඟා කරගත හැකි වනු ඇත. සවන් දීම යනු කුමක්ද? පිළිතුර සවන් දීම යනු හුදෙක් අසා සිටීම පමණි. සක්‍රීය සවන් දීම යනු කුමක්ද? පිළිතුර සක්‍රීය සවන් දීම යනු අවධානයෙන් හා අවබෝධයෙන් යුතුව අසා සිටීම. සක්‍රීයව සවන් දෙන පුද්ගලයෙකුගේ ප්‍රතිචාර මොනවාද? පිළිතුර ප්‍රශ්න ඇසීම, පිළිතුරු දීම,
යෝජනා කිරීම අනුමත කිරීම සක්‍රීය සම්බන්ධීමෙන් ඇතිවන වාසි මොනවාද පිළිතුර ලබා දෙන පණිවිඩය නිවැරදිව වටහාගත හැකි වීම පණිවිඩයට ගැළපෙන ප්‍රතිචාර ලබා දීම යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම සාකච්ඡා මගින් තීරණ වලට එළඹීම නිසා ගැටුම් අවස්ථා අඩු වීම සක්‍රීයව සවන් නොදීම නිසා ඇතිවන අවාසි මොනවාද පිළිතුර ලබා දෙන පණිවිඩය නිවැරදිව වටහාගත නොහැකි වීම පණිවිඩයට ගැළපෙන ප්‍රතිචාර ලබා දීම නොහැකි වීම යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම නොහැකි හුදකලා වීම සාකච්ඡා මගින් තීරණ වලට එළඹීම නොහැකි නිසා ගැටුම් අවස්ථා ඇතිවීම සක්‍රීයව සවන් දෙන්නේ කොහොමද පිළිතුර අවධානයෙන් සවන් දීම අවබෝධයෙන් සවන් දීම නිර්වෘල භාෂාව භාවිතය විනය යනු කුමක්ද පිළිතුර සමාජ සම්මතයට අනුව කටයුතු කිරීම හා නීති රීති අනුගමනය කිරීමයි ශික්ෂණය යනු කුමක්ද පිළිතුර නීති රීති ව්‍යවස්ථා හා සිරිත් වලට අනුව කටයුතු කිරීමයි විනය හා ශික්ෂණය ප්‍රගුණ කිරීම මගින් ලැබෙන දේ මොනවාද පිළිතුර මිත්‍රශීලී බව අවංක බව ඉවසීම සහයෝගී බව මානව දයාව කාරුණික බව සාර ධර්ම වලට ගරු කිරීම නීති රීති ව්‍යවස්ථා පිළිපැදීම පවුල තුල විනය හා ශික්ෂණය ඇතිව කටයුතු කරන්නේ කොහොමද පිළිතුර සහෝදර සහෝදරියන් සමග සුහදව හා සමානාත්මතාවයෙන් කටයුතු කිරීම දෙමාපියන්ට කීකරු වීම විනීතව හැසිරීම වැඩිහිටියන්ගේ සංවාදවලට අනවසරයෙන් මැදිහත් නොවීම ආචාරශීලීව කතා කිරීම සමාජය තුල විනය හා ශික්ෂණය ඇතිව කටයුතු කරන්නේ කොහොමද පිළිතුර පොදු දේපළ පරිහරණයේදී අරපිරිවැස්මෙන් කටයුතු කිරීම තනර සුදුසු ඇඳුම් පැළඳුම් හා වචන භාවිතය තනර සුදුසු හැසිරීම සෑම ආගමකටම ගරු කිරීම එකිනෙකා කෙරෙහි ගරුත්වය දැක්වීම මහා මාර්ගය තුල විනය හා ශික්ෂණය ඇතිව කටයුතු කරන්නේ කොහොමද පිළිතුර මාර්ග නීති පිළිපැදීම මාර්ගය පොදු දේපලක් ලෙස සලකා කටයුතු කිරීම අන්නයට ආදර්ශයක් වලෙස කටයුතු කිරීම තමාගේ හා අන්නයගේ ආරක්ෂාව ගැන සලකමින් කටයුතු කිරීම පාසල තුලදී මනා විනය හා ශික්ෂණය පාත්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු ජීවන පුරුදු මොනවාද පිළිතුර ඉගෙනුම් කටයුතු වල නිරත වීම පාසලේ සම්පත් ආරක්ෂා වන පරිදි පරිහරණය කිරීම පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම පාසල් නීති රීති පිළිපැදීම ගුරුවරුන්ට කීකරු වීම හා ගෞරව කිරීම පාසල් කොඩිය හා ජාතික කොඩියට ගරු කිරීම ආරක්ෂා කිරීම විනය ශික්ෂණය පාත්වා ගැනීමේ වැදගත්කම් පහදන්න පිළිතුර තම අභිමානය හා ගරුත්වය ආරක්ෂා වීම සතුටින් සැහැල්ලු ජීවිතයක් ගත කළ හැකි වීම අන්නයගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වීම ජාතික හා ආගමික සහජීවනයේ ගොඩනැගීම සමාජයට සම්බන්ධ යහපත් පුරවැසියෙකු බවට පත්වීම එකිනෙකා අතර විශ්වාසය තහවුරු වීම සමාජයේ ගැටලු අවම වීම රිය අනතුරු හදිසි අනතුරු අවම කළ හැකි වීම අප සමාජයේ ක්‍රියාත්මක වන සරු දේ මොනවාද පිළිතුර අධ්‍යාපනයේ යෙදීම ආගම හැදෑරීම හා ඒ අනුව කටයුතු කිරීම නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම හා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ගැළපෙන ඇඳුම් තෝරා ගැනීම විපතේදී අත් නොහරින පරාජයේදී ධෛර්යමත් කරන ජයග්‍රහණයේදී සතුටු වන යහපත් ගුණ ඇති මිතුරන් ඇසුරු කිරීම අප සමාජයේ ක්‍රියාත්මක වන සරු දේ නිසා අත්වන ප්‍රතිඵල මොනවාද පිළිතුර දැනුම ලැබීම උගතක විය හැකි වීම
යහපත් ජීවිතයකට පදනම් ලැබීම විනයවත් ජීවිතයක් ගත කළ හැකි වීම නිරෝගී පුද්ගලයෙක් වීම සමාජය පැසසුමට ලක්වීම කාලය ඉතිරිවීම දැනුම විනෝදය ලැබීම දැනුම අලුත් වීම සමාජයේ ක්‍රියාත්මක වන නිසරු දේ මොනවාද පිළිතුර අධ්‍යාපනයෙන් බැහැරවීම තමන්ට නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීම බෙලද ප්‍රචාරණයට රැවටීම අන්ධ භක්තිකයන් ලෙස කටයුතු කිරීම නීති විරෝධී කටයුතු වල යෙදීම නුසුදුසු ආහාර පාන භාවිතය වැරදි කර්මාන්ත වලින් ආදායම් ලැබීම ඇතැම් දේ තුල සරුහා නිසරු යන දෙකෙන් පවතී මේ උදාහරණ ලෙස පහදන්න පිළිතුර ජංගම දුරකථනය අපට ඵලදායී බහුකාර්ය උපකරණයක් ලෙස යොදාගත හැකිය එම උපකරණයම අවශ්‍ය ලෙස භාවිතයේ නිසරු ප්‍රතිඵල අත්වේ එලෙසම පරිගණකය රූපවාහිනිය ගුවන් විදුලිය සිනමාව ආදී සියල්ලක්ම සරල ලෙස යොදා ගැනීමටත් නිසරු ලෙස භාවිත කිරීමටත් හැකි වේ වෙළඳ පොළේ ඇති ආහාර පාන අපගේ සිත් ඇදගන්නා විලාසයෙන් තිබුණත් ඒවායේ ඇති ගුණය සෞඛ්‍ය ආරක්ෂිත බව අපගේ ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුය සමාජයේ තුල ඇති නිසරුතේ ඔබෙත් සමාජයේ පරිහානියට බලපාන බව සිහිනුවණින් යුතුව සලකා බලා කටයුතු කිරීම වැදගත් වේ සම්ප්‍රදායන් සඳහා උදාහරණ තුනක් දෙන්න තම සමාජයේ ඇති සිරිත් විරිත් වලට ගරු කිරීම වැඩිහිටියන්ට ගරු කිරීම තම සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම නීතිය යනු කුමක්ද පිළිතුර පුද්ගල හා පොදු සමාජ යහපත සඳහාත් පුද්ගලයන්ගේ බාහිර හැසිරීම පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති කොන්දේසි නීති ලෙස හැඳින්විය හැකිය උදාහරණ මාර්ග නීති අපරාධ සම්බන්ධ නීති උල්ලංඝනය කළහොත් ඊට දඩුවමක් ඇත නීතිය සැමට පොදු වේ රීති අනු මොනවාද පිළිතුර රීති අනු නොකළ යුතු බවට සම්මතය ඇති කොන්දේසි සමූහයක් වෙයි සිරිත් යනු කුමක්ද පිළිතුර අප අනුගමනය කළ යුතු දේ වේ සිරිත් සඳහා උදාහරණ ආගමේ කටයුතු සිදු කිරීම දෙමව්පියන් නැමදීම ගුරුවරු නැමදීම සංවරව කතා බස් කිරීම විරිත් යනු කුමක්ද පිළිතුර අප විසින් නොකළ යුතු දේ වේ විරිත් සදා උදාහරණ පිළිතුර හිසක සැපීම නියපොතු සැපීම දෙදෙනෙකුගේ රහස් කතාවකට හොරෙන් සවන් දීම තමන්ට නුසුදුසු ඇඳුම් පැළඳුම් වලින් සැරසීම සම්ප්‍රදායන් අනුගමනය කිරීමෙන් අත්වන වාසි මොනවාද පිළිතුර සාමකාමී පරිසරයක් ඇතිවීම අන්‍යෝන්‍ය ගෞරවය ඇතිවීම නිසා ගැටුම් අවම වීම යහපත් පාලනයක් සඳහා පරිසරය ගොඩනැගීම රීති අනුගමනය කිරීමෙන් අත්වන වාසි මොනවාද පිළිතුර යහපත් නායකයන් බිහිවීම නීතිගරුක සමාජයක් බිහිවීම සාමකාමී සමාජ පරිසරයක් ඇතිවීම සම්පත් යනු මොනවාද පිළිතුර ස්වභාව ධර්මෙන් අපට ලැබී ඇති දායාද වේ අප ප්‍රයෝජනයට ගන්නා සම්පත් මොනවාද පිළිතුර හිරුවෙලිය වාතය ජලය වනාන්තර භූමිය වනසතුන් මිනිසා විසින් නිර්මාණය කරන ලද සම්පත් මොනවාද පිළිතුර දී බඩු පිගන් භාණ්ඩ වීදුරු භාණ්ඩ ජල සම්පත අරපිරිමැස්මින් භාවිතා කළ යුත්තේ ඇයි පිළිතුර ජලය යනු මිනිසාට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධාන සාධක තුනෙන් එකකි පෘථිවියෙන් වැඩි කොටසක් ජලය තිබුණද අපට පානය කිරීම සඳහා ඇත්තේ සීමිත ප්‍රමාණයකි
මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලය අපවිත්‍ර වුණද එය පෘථිවිය හටගත්තේ වසර දහස් ගණනාවක් ගත වූ පසුය. ඒ නිසා ජලය අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගත යුතුය. ජල සම්පත් නාස්ති වීම වැළැක්විය හැකි කෙසේද? පිළිතුර ජල කරාම අවශ්‍ය ප්‍රමාණයට පමණක් විවෘත කිරීම, භාවිතයන් පසු ජල කරාම වසා දැමීම, සේදීම් සඳහා ජලය ලබා ගන්නා විට භාජනය භාවිතය. අප සම්පත් ආරක්ෂා කරගත යුත්තේ ඇයි? පිළිතුර මිනිස් වාසය සඳහා ඇත්තේ සීමිත ඉඩකඩ ප්‍රමාණයකි. එමෙන්ම අපගේ අවශ්‍යතා සඳහා භාවිතා කරන සෑම සම්පතක්ම භාවිතයෙන් පසු ක්ෂය වී යයි. උදාහරණ ඛනිජ තෙල්, ගල්ලඟුරු, වැලි, මැටි. තාමත් පරීක්ෂණ මට්ටමේ පැවතියද අපගේ රටේ තෙල් සම්පත තවම සොයාගෙන නැත. ඒ නිසා අප භාවිතා කරන පෙට්‍රල්, ඩීසල් වැනි දෑ පිටරටින් ගෙන්වීම සඳහා විශාල මුදලක් වැය වේ. මේ නිසා අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට සම්පත අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුය. විදුලිය නාස්තිය වැළැක්විය හැකි කෙසේද? පිළිතුර LED විදුලි පහන් භාවිතය. විදුලි ස්ථිරක භාවිතයේදී එකවර සියලු රෙදි මැදීම, පාවිච්චි නොකරන විට සියලු විදුලි පහන් ඉවත් දැමීම. ලෝහ උපකරණ නාස්තිය වැළැක්විය හැකි කෙසේද? පිළිතුර මල බැඳීම් වැළැක්වීමට ආලේපන යෙදීම, ජලයට හා තෙතමනයට නිරාවරණය නොකිරීම. සම්පත් නාස්තිය වළක්වා ගැනීම නිසා අත්වන වාසි මොනවාද? පිළිතුර මුදල් ඉතිරිවීම, පරිසර හානි අවම වීම, අනාගත පරපුරට සම්පත් ඉතිරිවීම. පොදු දේපල යනු මොනවාද? පිළිතුර සියලු පුරවැසියන්ගේ දායකත්වයෙන් ගොඩනැගුණු සියලු පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනයට ගත හැකි සේවා ස්ථාන හා ඒවාට අයත් භාණ්ඩ පොදු දේපල නම් වේ. පොදු දේපලවල ලක්ෂණ මොනවාද? පිළිතුර මහජන සුභසිද්ධිය හා මහජනයාට සේවා සැපයීම අරමුණු කරගෙන පවත්වාගෙන යෑම, ලාභ අපේක්ෂාවෙන් තොරව රජය මගින් පවත්වාගෙන යෑම, පොදුවේ සැමට පරිහරණය කළ හැකි වීම. පොදු දේපල සුරකිමින් අත්වන වාසි මොනවාද? ඒවා අනාගත පරපුරට ප්‍රයෝජනයට ගත හැකි ලෙස ඉදිරිවීම, ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව සැපයීමට හැකිවීම, නැවත අලුත් වැඩියාවට සහ නඩත්තුවට යන වියදම ඉතිරිවීම. පොදු දේපල සුරකීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද? පිළිතුර පොදු දේපල ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක්. යුතුකමක් ලෙස සලකා කටයුතු කිරීම, භාවිතා කිරීමේදී කැඩී බිඳී යාමෙන් ආරක්ෂා කිරීම, අන් අයටද භාවිත කිරීමට අවස්ථාව ලබා දීම, පොදු දේපලක් පෞද්ගලිකව අත්පත් කර නොගැනීම, ඔබට වැළැක්විය නොහැකි ලෙස පොදු දේපලවලට හානිවන අවස්ථාවක එය ඊට වගකිය යුතු ආයතන දැනුම් දීම, භෞතික පරිසරය යන කුමක්ද? පිළිතුර මිනිසාගේ බලපෑමකින් මැදිහත් වීමකින් තොරව ස්වභාවික නිර්මාණය වූ පරිසරය භෞතික පරිසරයයි. උදාහරණ වායුගෝලය, මුහුද, දියඇලි, ගංගා, වනසතු. නිර්මිත පරිසරය යනු කුමක්ද? පිළිතුර මිනිසා විසින් ස්වභාවික පරිසරය තුළ නිර්මාණය කරන ලද්දේ නිර්මිත පරිසරය ලෙස හැඳින්වේ. උදාහරණ උද්‍යාන, ගොඩනැගිලි, මංමාවත්, වැව්පොකුණු. බෙහෙවින් දූෂණයට ලක්වන පාරිසරික අංග මොනවාද? පිළිතුර ජලය, ගොඩබිම, වායුගෝලය. ජලය දූෂණය වීමට බලපාන හේතු මොනවාද? පිළිතුර අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීම, වගා කටයුතු සඳහා අධික ලෙස රසායනික පොහොර භාවිත කිරීම, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම. ගොඩබිම දූෂණය වීමට බලපාන හේතු මොනවාද? පිළිතුර අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම,
වගා කටයුතු සඳහා රසායනික පොහොර භාවිතය කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම වනාන්තර විනාශ කිරීම වායුගෝලයේ දූෂණය වීමට බලපාන හේතු මොනවාද පිළිතුර කර්මාන්ත ශාලාවලින් පිටවන දුම්මකින් රථ වාහන වලින් පිටවන දුම්මකින් ශබ්ද දූෂණය ඇතිවීමට බලපාන හේතු මොනවාද ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් කෙරෙන ශබ්ද නලා ශබ්ද පිපිරීම නිසා ඇතිවන ශබ්ද මිනිසා විසින් පරිසරය විනාශ කිරීම නිසා අත්වන අහිතකර විපාකයන් මොනවාද පිළිතුර පානය සඳහා පිරිසිදු ජලය නොමැති වීම ජලය දූෂණය වීම නිසා මත්ස්‍ය සම්පත අහිමි වීම වායු දූෂණය නිසා හුස්ම ගැනීමට පිරිසිදු වාතය අඩුවීම ඕසෝන් ස්තරයට හානි වීම නිසා හිරුවැලිය බලපෑම් තදින් දැනීම ඔබට පරිසරය සුරකීම සඳහා දායක විය හැකි ආකාරයන් දක්වන්න පිළිතුර පරිසරයේ පිළිබඳ සංවේදී වීම අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීමෙන් වැළකීම ජලාශ අවට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීමට සහාය වීම කෘෂි රසායනික ද්‍රව්‍ය වෙනුවට දේශීය ක්‍රමවේද භාවිතය ගොඩ බිම මත සැලසුමකින් තොර අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම දේශීය දේ යනු කුමක්ද පිළිතුර දේශීය දේ ලෙස සැලකෙන්නේ තම රටේ සංස්කෘතිය සම්පත නිෂ්පාදනය යන සියල්ලයි දේශීය සංස්කෘතියට අයත් වන්නේ මොනවාද පිළිතුර ආගම් හා ආගමික උත්සව ආගම් ඇසුරින් නිර්මාණය වූ විශේෂ කලා නිර්මාණ සාහිත්‍ය කෘති ජන සාහිත්‍ය දේශීය වෙදකම අපේ අතීත මුතුන් මිත්තන් කළ විශ්මිත නිර්මාණ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න අවකන පිළිමය සමාධි පිළිමය සදුගඩ පහණ තවත් වටිනා දේ පිළිබඳ මගේ චැනල් එක පරිශීලනය කරන්න දේශීය සම්පත් වලට අයත් වන්නේ මොනවද පිළිතුර ඛනිජ සම්පත් මිනරල් මැණික් පස් වැලි කොම්පෝස්ට් සතුන් දියලි විචිතුරු මල් හා විශේෂ ශාක වර්ග ධාන්‍ය වර්ග හා එළවලු පළතුරු ස්වභාවික වරාය දේශීය නිෂ්පාදන වලට අයත් වන්නේ මොනවද පිළිතුර රෙදිපිලි ගඩොලු පිත්තල භාණ්ඩ දැව භාණ්ඩ පන් භාණ්ඩ කැවිලි වර්ග දේශීය නිර්මාණ දේශීය නිෂ්පාදන හා දේශීය සම්පත් අගය කිරීම ඇති වැදගත්කම් පහදන්න පිළිතුර දේශීය දේ පිළිබඳ අභිමානයක් ඇතිවීම දේශීය සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිවීම දේශීය සම්පත් ආශ්‍රිත නිපේයුම් සඳහා යොමු වීම දේශීය සම්පත් ආශ්‍රිත නිපේයුම් ඇසුරේ ප්‍රදේශයේ රැකියා බිහිවීම ආහාර පානමය නිෂ්පාදන නැවුම් බවින් යුක්ත වීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට අඩු මුදලකට ලබා ගත හැකිවීම හරියාලුවනේ අපි 6 ශ්‍රේණිය පුරැසි අධ්‍යාපනයේ 3 වෙනි පාඩම සාකච්ඡා කරලා අවසන් මම හිතනවා ඔයාලට මේකෙන් මොකක්ද දෙයක් ඉගෙන ගන්න ලැබිලා ඇති කියලා ඒ වගේ ඉගෙන ගන්න දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් ඔයාගේ යාළුවෙකුටත් දැනුම දීම වෙනුවෙන් එයාටත් ඒ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා මෙතෙක් වේලා මා සමග රැඳී සිටියට ස්තුතියි නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු